සංචාරක අමාත්‍යාංශයේ ඩිරෙක්ටර් ජෙනරල් තුමිය ගම්මිකා විජේසිංහ මහත්මිය ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කරලා එතුමිය ඉල්ලා අස්ුණා ඊයේ එතුමිය කාන්තාවක් හින්දා ඒ ලීඩර්ෂිප් එකට කැමති වුණේ නැත්තේ කවුද කාන්තාවකට ඊක්වල් රයිට්ස් මේ රටේ නැද්ද මම අද කතා කරන්නේ සංචාරක රාජ්‍ය අමාත්‍යතුමිය හැටියට නෙමෙයි මෙතන මම කතා කරන්නේ කාන්තාවක් හැටියට මේ රටේ ඇයි කාන්තාවකට ඒ වගේ තත්ත්වයක ඉන්න බැරි ඇයි එතුමියට ඉල්ලාස් වෙන්න කිව්වේ කවුද ඉල්ලාස් වෙන්නේ කියේ ගරු සභාපතිතුමා මම කතානායකතුමාගෙන් උත් ඉල්ලා සිටිනවා මේ ගැන අනිවාර්ය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි එතුමියට කවුද ඉල්ලාස් වෙන්න කිව්වේ ඉතින් එතුමිය ඉල්ලාස් වුණා ඒක ගැන මම සොයා බලන්න ඕන මේක පරීක්ෂණයක් පැවැත්විය යුතුයි අනිත් එක තමයි මම කතා කරපු දේවල් ටිකක් තියෙනවා මේ රටේ නයිට් ඉකොනොමි එකක් ගැන නයිට් ලයිෆ් එකක් ගැන ඒ වගේම තමයි ඉන්ඩස්ට්‍රියල් හෙම්ප් එකක් ගැන ඒ වගේම මට කතාව දෙනවද මේ මෙතුමාට නෑ සබයින් අහලා හරියන්නේ නෑ මම ඔබතුමාගෙන් ඇහුවේ නෑ මම කිව්වේ කාන්තාවක් විදිහට ඔබතුමාගෙන් මම ඇහුවේ නෑ ඒක මං කාන්තාවක් විදිහට කාන්තාවක් වෙනුවෙන් කතා කරන දෙයක් ඒක හින්දා ඔබතුමා ඒක ගැන කතා කරන්න එපා මං කතා කරන්නේ රාජ්‍ය අමාත්‍යතුමිය හැටියට නෙමෙයි මෙතන කාන්තාවක් හැටියට මං කතා කරන්නේ මම ඒක හොයලා බලනවා අනිවාර්යෙන් හොයලා බලනවා අනිවාර්යෙන්ම හරිද නෑ ඒක ගැන මට පරීක්ෂණයක් ඕන මොකද මෙතන වැඩ කරන හරිද වැඩ කරන මේ ගරු ඇමතුමිය මේ ගරු ඇමතුමිය ඔබතුමියට බලතල දෙනවා මේක කරන්න අපිට කියන්න එපා ඔබතුමියට බලතල දෙනවා ඒක කරන්න ඒක කරන්නකෝ කාන්තාව යෝ මයික් are you have you finished have you finished මේක අහන්න ඔව් දයාසිරි මේක අහන්න නමට රාජ්‍ය අමතිකම් එපා මොනිට ඕන හරිද ගරු ඇමතුමිය නෑ නෑ මම බොහොම අවංක ඔබතුමිය ආන්නේ දැන් ඔබතුමියට මේ හොටෙල් ස්කූල් එක කොහොම මොකක් හරි එකක් ඔබතුමියට පවර්ලා දිනවද ගැසට් එකකින් මෙන්න මේකයි ඔබතුමියට තියෙන බලතල කියලා එහම පවර්ලා දින තියෙනවද ඇමතුමිය ඔබතුමියට ඔව් මට කිසිම බලතලයක් පවර්ලා දීලා නෑ හරිද මට කිසිම බලතලයක් දීලා නෑ විෂයක් දීලා නෑ ඒක මේකේ ඉන්න ඇමති ගරු සභාපතිතුමනි දැන් මේ ඇමති සංචාරක ඇමතිතුමනි ඇමතිතුමනි ෆොටෝ එක කියන්න ඔව් ගරු සභාපතිතුමනි මේ ඇමතිතුමිය දැන් පසුගිය සභා වාරයේත් ඇවිල්ලා කන්ස වවන්න ඕනේ කියලා විරුද්ධ පක්ෂ අපිට තමයි බැන්නේ ඉතින් මෙතුමිය ඉන්නේ ආණ්ඩුවේ ඉතින් ඕක කතා කරන්න ඕනේ ආණ්ඩුවේ ඇතුලේ ඒ වගේම තමයි අද ඇවිල්ලා මෙතුමිය අපිට බයිනවා ආයි මේ බොරු කියන්නේ දැන් මට කතා කරන්න දෙනවද හරි මම මෙතන කතා කරන්නේ කාන්තාවක් හැටියට කාන්තාවක් ගැන මේ අමාත්‍යංශයේ මට දැනුවත් කිරීමක් නොකර මට දැනගන්න ඒකයි මම කියන්නේ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි එහෙමනම් ඒක විශේෂ බාර ඇමතිතුමා හරි පැවැත්විය යුතුයි හරිද මම කාන්තාවක් හැටියට මේ කියන්නේ නමුත් මං කොයි පැත්තටවත් යන්නේ නැහැ මං මෙතන ඉඳගෙන තමයි සටන් කරන්නේ මං කොයි පැත්තටවත් යන්නේ නැහැ හිටපු ජනාධිපතිතුමා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියන එක ඒක අපි ස්ථිර කරනවා විපක්ෂයේ විදියට මම කතා කරන්නේ මේ රටේ කාන්තාවන්ට ඇයි මොකද්ද මේ ප්‍රශ්නේ ඊක්වල් ඔපචුනිටීස් නම් ඊක්වල් රයිට්ස් නම් ඇයි එහෙම වෙන්නේ නායකත්වයක ඉන්න ධම්මිකා විජේසිංහ ඩීජී හැටියට අයින් කරේ ඇයි මට ඒක ගැන දැනගන්න ඇත්තටම ඇමතිතුමාගෙන් ඕනේ මට පරීක්ෂණයක් ඕනේ කියලා මං කියනවා කොහොමද මෙතනදිත් කියනවා අනිත් එක මගේ ලයිට් ලයිෆ් එක ගැන කතා කරද්දි මං කතා කරපු නයිට් ඉකොනොමි එක ගැන මේ රට තුල නයිට් ඉකොනොමි එකක් ගැන කතා කරද්දි මහා හැල්ලුවට ලක් කරපු සමහර මිනිස්සු ඉන්නවා මට මගේ වෙලාව දෙන්න කරුණා කරලා මොකද මට ඩිස්ටර්බ් කරා මෙතනදී මං කතා කරද්දි හරිද ටිකක් වැඩිපුර දීලා තියෙනවා හරිද හරි ඒ හින්දා මම කියන්න කැමති මේ රටේ මම නයිට් ඉකොනොමි එක ගැන කතා කරද්දි ගොනාක් අය මයක ගණිකා වෘතියක් බවට පත් කරගත්තා නමුත් ඒක නෙමෙයි නයිට් ඉකොනොමි කියන්නේ මේක තේරුම් ගන්න ඕන සමහරක් මිනිස්සු මේවා එළිය ගිහිල්ලා කතා කරන්නේ සම්පූර්ණ වලිගෙන් අල්ලගෙන නයිට් ඉකොනොමි කියන්නේ රාත්‍රී ආර්ථිකයක් ඒකෙන් මම පෙන්නලා දෙන්නම් ඉංගලන්තේ හදලා තියෙන එක අවුරුද්දකට ස්ටර්ලින් පවුන්ඩ් 66 බිලියන් මේ රාත්‍රී ආර්ථිකෙන් එතකොට රටක ඕනම රටක රාත්‍රී ආර්ථිකයක් නැති රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ ලෝකේ රාත්‍රී ආර්ථිකෙන් 70% රෙවනිව් එකක් එනවා දවල් ආර්ථිකෙන් එන්නේ 30% රෙවනිව් එකක් ඒ හින්දා මේක තේරුම් ගන්න මේ කියන දේ අනිත් එක තමයි මං ගෙනාවා ඉන්ඩස්ට්‍රියල් හෙම්ප් කියන එක මේක නීතිගත කරලා වගා කරන්න ඒකෙත් මොනවද කරේ නිලධාරීන්
ඒක ඉතින් ඔබතුමාලත් වග කියන්න ඕන ආණ්ඩුවල හිටියන ඔබතුමාල ඇමතිලා හිටියට ඔබතුමාලත් වග කියන්න ඕනේ වට මේ රටට වෙලා තියෙන දේවල් වලට ආණ්ඩුවල හිටිය ඔබතුමාලත් ඇමතිකම් දැරුව ඔබතුමාලත් ඒකින්ද වග කියන්න ඉතින් රට මෙතන්ට ඇවිල්ලා තියෙන්නේ අද ඒකින්ද මේ රට ගොඩ ගන්න ඕනේ මේ රට ගොඩ ගන්න ක්‍රම හදන්න ඕන මේ පාරම් සාම්ප්‍රදායික දේවල් වලින් ග්‍රීසිය 2016 ඩිෆෝල්ට් වුණා ග්‍රීසිය නමුත් ග්‍රීසිය 22 වෙනකොට අද එදා 1.6 බිලියන් යුරෝස් වලට තමයි ග්‍රීසිය 2016 ඩිෆෝල්ට් උනේ අන්තිමට IMF එකට ගිහිල්ලා අද ග්‍රීසියේ GDP ලෙවල් එක 128යි ඔබතුමගේ කාලය අවසන් සංචාරක ව්‍යාපාරයේ තුලින් 128ක GDP එකක් තියෙනවා ග්‍රීසියේ දැන් යුරෝ බිලියන 59ක මේ වටිනාකමක් තියෙන්නේ මේ වගේ රටවල් ඒ මොකද පාර මේ සම්ප්‍රදායෙන් එහා ගිහිලා හිතපු දේවල් හින්දා ඒ වගේම තමයි මම කතා කරපු මේ හෙම් ඉන්ඩස්ට්‍රියල් වගාවගෙන මේක විහිළුවකට ගන්න එපා මේක හැම රටක්ම අපි අපේ වටකර රටවල් ටික ඔක්කොම අද නීතිගත කරගෙන යනවා මේක ඒකින්ද මේක විහිළුවට බාර ගන්න එපා මේක ඩොලර් ගේන ආදායමක් ගේන මම මේ කියන්නේ මේක මේ වගාව කරලා මේ මිනි රටේ ඉන්න ජනතාවට බිබී යන්නවත් පාවිච්චි කරන්නවත් රික්‍රියේෂනල් පර්පසස් වලට නෙමෙයි මේක තේරුම් අරගෙන මේ රට ගොඩදා ගන්න ක්‍රමයක් හොයන්න ඕනේ අපි ඔක්කොම එකතු වෙලා නැත්තම් අපිට වෙන්නේ හැමදාම හිඟා කණ්ඩ අදත් ඒක තමයි අපිට වෙලා තියෙන්නේ හිඟමනට වැටලා අතපාණ්ඩ වෙලා තිනවා ඉන්දියාවේ හිඟන්නොත් එකතු වෙලා සල්ලි එවන තත්ත්වයකට මේ සුන්දර ශ්‍රී ලංකාවපත් වෙලා the pearl of the Indian Ocean ඕගල්ලන්ට කරන්න තියෙන දෙපත්තට වෙලා මේ ආණ්ඩුවයි විපක්ෂයේ ගහගන්න එක මේ පාර්ලිමේන්තුව තියෙන එකට නෙමෙයි මේ පාර්ලිමේන්තුව තියෙන මේ ලංකාවේ මේ ජනතාවට සේවය කරන්න එහෙමනම් අපි ඔක්කොම එකතු වෙලා ඒක කරමු මේ රටේ